කොහොමද යාළුවනේ ෆිල්ම් හට් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද මම කියන්නේ 1995 අවුරුද්දේ රිලීස් වුණු ඇමරිකන් රොමෑන්ස් ඩ්‍රාමා ෆිල්ම් එකක් වන A Walk in the Clouds movie එක ගැනයි මේ කතාව වෙන හමුදා නිලධාරියා ඔහුගේ පවුල් ජීවිතය හොඳට ගත කරන්න හැදුවත් බිරිඳගේ සෙල්ලක්කාරකම නිසා දැඩි ලෙස කලකිරීමෙන් ජීවිතය ගත කරන්නේ දවසක් අහම්බෙන් කෝච්චියද හම්බ වෙන සුරූපී ගෑනු කෙනෙක් නිසා ඔහුගේ ජීවිතය උඩි අඩුකුරු වෙන හැටි දැනගන්න මේ කතාව ඉවර වෙනකම් බලන්න එහෙනම් දැන් අපි යමු මූවී එකට මේ කතාව පටන් ගන්න 1945 දී දෙවන ලෝක යුද්ධේ ඉවර වෙලා සාජන් කෙනෙක් වෙන පෝල් යාළුවොත් එක්ක නැවෙන් බැහැලා ගෙදරෙද්දී යාළුවා ඕගෙන් අහන්නේ ඔයාට වයිෆ් ගේ මූණ මතකද කියලායි මොකද පෝල් විවාහ වෙලා පහුවෙනිදම තමයි යුද්ධෙට ගිහින් තියෙන්නේ පෝල් වරායෙන් එළියට එද්දි දකින්නේ අනිත් අයගේ වයිෆ් ලාවිල්ලා හිටියත් මෙයාගේ වයිෆ් නැහැ කියලායි ඊට පස්සේ ਉਹ සෑන් ෆ්‍රැන්සිස්කෝ වල තියෙන එයාගේ ගෙදරට පයින්ම යනවා මෙයා ගෙදරට ඇවිත් එයාගේ වයිෆ් වෙන බෙටි ගෙන් අහන්නේ ඇයි ඔයා මාව පිළිගන්න වරායට ආවේ නැත්තේ කියලායි කලබල වෙන බෙටි කියන්නේ මම ඔයා එනවා කියලා දැනගෙන හිටියේ නැති නිසා එන්න බැරි වුණේ කියලා පෝල් හැමදාම ඇයට ලියුමක් එවන්න පුරුදු වෙලා හිටියත් බෙටි ටික කාලයක් යද්දී ඔහු එවන ලියුම් කියවන්නේ නැතුව පෙට්ටියක දාලා අරන් තියලා පෙන්නද්දී පෝල්ට ගොඩක් කේන්ති යනවා නමුත් පෝල් මේ හැම දෙයක්ම අමතක කරලා ඇය එක්ක සතුටින් ජීවත් වෙන්නයි හදන්නේ ඊට පස්සේ පෝල්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මුල ඉඳලා අලුතින් ජීවිතය පටන් ගන්නයි ඒ වෙලාවේ බෙටි යෝජනා කරන්නේ ඉස්සර කරපු චොක්ලට් බිස්නස් එක ආයෙමත් පටන් ගමු කියලායි ඊට පස්සේ පෝල් ඒ අදහසට කැමති වෙනවා ඊළඟ දවසේ පෝල් කෝච්චියෙන් සැක්‍රමෙන්ටෝ වලට යද්දී ඔහු නොහිතපු විදියට ජීවිතය වෙනස් වෙන්නේ පෝල් කෝච්චියට නැගලෙද්දී වික්ටෝරියා කියන උපාධිධාරී ශිෂ්‍යාව හම්බ වුණාමයි එක පාරටම කෝච්චිය ගැසිලා පෝල්ව වික්ටෝරියාගේ ඇඟට වැටිලා ටිකට් දෙක මාරු වෙනවා ඊට පස්සේ පෝල් ඇගෙන් සමාව අරන් ඉඳ ගන්න හදනකොටම වික්ටෝරියා ඔහුගේ යුනිෆෝම් එකට වමනිය දානවා ඊට පස්සේ පෝල් ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැලා බස් එකට නැගෙද්දී වික්ටෝරියා ඔහුව දැකලා පුදුම වෙනවා නමුත් පෝල්ට නම් ඇය දැක්කාම සතුටක් තමයි දැනෙන්නේ මෙයාලා දෙන්න බස් එකේ කතා කර කර සතුටින් යන අතරදී මැරයන් දෙන්නෙක් බස් එකට ගොඩ වෙලා වික්ටෝරියාට කරදර කරනවා ඊට පස්සේ පෝල් මෙයාලට හොඳටම ගහද්දී මේ තුන්දෙනාටම බස් එකෙන් බහින්න සිද්ධ වෙනවා පෝල්ට සැක්‍රමෙන්ටෝ වලට යන්න බැරි වුණ නිසා ඔහු එහෙට ටික දුරක් පයින් යද්දී වික්ටෝරියා අඬාඩි ඉන්නව දැකලා ඇයි අඬන්නේ කියලා හේතුව අහනවා ඊට පස්සේ ඇය කියන්නේ මම ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ මේ දරුවා මහාචාර්යවරයෙක්ගේ ඒත් ඔහු දැන් මාත් එක්ක නැති නිසා මම මෙහෙම ගෙදර ගියොත් තාත්තා මාව මරලා දායි කියලායි නමුත් පෝල් ඇයට කියන්නේ තාත්තාව තේරුම් අරන් සමාව දෙයි කියලායි මේ කතාව ඇය ප්‍රතික්ෂේප කරන්නේ තාත්තගේ හැටි හොඳට දන්න නිසායි ඊට පස්සේ පෝල් යෝජනා කරන්නේ එහෙනම් ඔයා මාව හස්බන්ඩ් විදියට එක්කන් ගිහින් තාත්තට පෙන්නන්න එක දවසක් මම ඔයාගේ ගෙදර නැවතිලා පහුවෙනිදට හොරෙන්ම ගෙදරින් පැනලා යන්නම් කියලායි එතකොට ඔයාගේ පවුලේ අය හිතයි හස්බන්ඩ් ඔයාව දාලා ගිහින් කියලා ඊට පස්සේ හැමදේම ටිකෙන් ටික හරියයි එතකොට ඔයාට වගේම මටත් මගේ ගමන යන්න පුළුවන් කියද්දි වික්ටෝරියා මුලින්ම අකමැති වුණත් දැන් තියෙන ප්‍රශ්නය නිසා කැමති වෙනවා ඊට පස්සේ ඇය පෝල්ට ස්තුති කරලා කියන්නේ ඔයාට මම නිසා වුණ දෙයට මට දුකයි ඔයා මගේ අනාගතය හදාගන්න උදව් කරන එකට ස්තුතියි කියලා දෙන්නම වික්ටෝරියාගේ ගෙදරට යනවා ඇයගේ ගෙදර තියෙන නාපනීම්නේ ලොකු මිදිමත්තක් නැදයි වික්ටෝරියාගේ ගෙදරට යන්න කලින් පෝල් කරන්නේ ඔහුගේ චොක්ලට් පෙට්ටියේ තිබුණු මුද්ද අරන් ඇයට දාලා ඔහුත් සැකයක් හිතෙන්නේ නැති විදියට අනිත් මුද්ද දාගන්න එකයි ඊට පස්සේ වික්ටෝරියාගේ තාත්තවන ඇල්බර්ටෝව දැකලා මේ දෙන්න හොඳටම බය වෙලා ඔහුත් එක්කම ගෙදරට එනවා තාත්තර නොකිය ඇමරිකරාට ඔහු මෙයාලට හොඳටම බැනලා කියන්නේ ඔයාලා අපේ මුළු පවුලම විනාශ කළා කියලායි මේ අතරේදී දැනගන්නවා පෝල් කියන්නේ චොක්ලට් බිස්නස් කරන කෙනෙක් වගේම ඔහු මේ පවුලට ගැලපෙන්නේ නැහැ කියලා කොහොම හරි මෙතනට වික්ටෝරියාගේ සීයවන ඩොම් පේඩ්‍රෝ ඇවිත් පෝල්ල පිරි අරගෙන ඔහුගේ චොක්ලට් එකක් කාලා සතුටු වෙනවා මෙයාලා හැමෝම සතුටින් රෑ කෑම ගන්නකොට මේ දෙන්න එක්ක කතා කරන සල්ලිකාර ඇල්බර්ටෝ පෝල්ට අපහාස කරද්දී ඔහු එතනින් නැගිටලා යනවා පෝල් ගිහිත ටික වෙලාවකට යුද්ධයේ මතක අතරට ගියත් ඔහුට ඒවා අමතක කරගන්න බැරුව එළියට ආවහම තනිකමක් දැනෙන්න ගන්නවා මේ වෙලාවේ වික්ටෝරියා ඇවිත් කියන්නේ මගේ තාත්තා කියන දේවල් ගණන් ගන්න එපා කියලායි එතකොට පෝල් කියන්නේ මමත් තාත්තා ඉන්න තැන හිටියනම් ඔහුගේ හැඟීම් මටත් තේරුමයි කියලායි ඊට පස්සේ මෙයාලා කාමරේ නිදා ගන්න ගිය අතරේදී ඇල්බර්ටෝ කාමරේ ළඟට ඇවිත් කතා කරද්දී වික්ටෝරියා පෝල්ව එයාගේ ඇඳට අරගෙන අඹු සැමියන් වගේ තාත්තගේ ඉස්සරහා හැසිරුණත් පෝල්
බිම නිදාගෙන හිටියේ කියලා ඔහු දැකලා එතනින් යනවා. සීතල කාලගුණයත් එක්කම මිදි කැටි ගැහෙන පටන් ගන්න නිසා වික්ටෝරියාගේ පවුලේ අය වත්තේ හැමතැනම ගින්දර පත්තු කරලා විශේෂ විදියට මිදිවැල් උණුසුම් කරනවා. මේ වෙලාවේදී පෝල්ටත් වික්ටෝරියාටත් එකිනෙකා ගැන අමුතු හැඟීමක් දැනෙන්න පටන් ගත්තත් ඒක ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මෙයාලගේ ප්ලෑන් එකට අනුව ඊළඟ දවසේ උදේ පෝල් හෙමීට ඇගේ ගෙදරින් පිටත් වෙන්න හදද්දී ඩොන් පේඩ්‍රෝ පෝල්ට කතා කරලා ඇවිදින්න ගිහින් එයාලගේ පරණ ශුද්ධ වූ ගහක් වෙන ඉච් ගස පෙන්නලා කියන්නේ මේක අපිට දෙවියන් දුන්න දෙයක් නිසා මේ මුළු මිටියාවතම පුදුමාකාර කොළපැහැකින් බැබලෙනවා කියලයි. ඔහු පෝල්ට යන්න එපා කියලා බල කරනවා. ඊට පස්සේ වික්ටෝරියා එතනට එද්දී පෝල්ව දැකලා ගොඩක් සතුටු වෙනවා. මෙයාලා හැමෝම එකතු වෙලා මිදි කපන අතරේදී පෝල්ට වෙනසක් දැනෙනවා වගේම වික්ටෝරියාගේ පවුලයාත් එක්කත් එකතු වෙනවා. ඔහුට ගොඩක් සතුටු හිතෙන්නේ මෙයාලගේ වත්තේ මිදි හැදිලා තියෙන හැටි දැක්කහමයි. එදා පෝල් වික්ටෝරියාත් එක්ක විනෝද වෙමින් වයින් හදන අතරේ පෝල් හා වික්ටෝරියා එකිනෙකාට ලං වෙලා සිපගෙන පෝල්ලයට ආදරය ප්‍රකාශ කරනවා. ඒ වුණාට පෝල් මැරි කරපු කෙනෙක් නිසා අසරණ වෙලා ඔහු එතනින් යන්න තීරණය කරනවා. එතකොට වික්ටෝරියා ප්‍රසූත වේදනාවෙන් ඉන්නවා දැකලා පෝල් ඉක්මනට ළඟට ඇවිත් තව ටික වෙලාවක් ඉඳලා යන්න තීරණය කරනකොට වික්ටෝරියා අහන්නේ ඔයාට මාත් එක්ක මුළු ජීවිත කාලෙම ඉන්න පුළුවන්ද කියලයි. ඒ ප්‍රශ්නෙට උත්තරයක් නොදී අසරණ වෙන පෝල්ව දැකලා වික්ටෝරියා එතනින් යනවා. ඊට පස්සේ පෝල් ඇල්බර්ටෝ එක්ක වික්ටෝරියා ගැන කතා කරනකොට ඇල්බර්ටෝට හිතෙන්නේ පෝල් වික්ටෝරියාව ඔහුගෙන් වෙන් කරන්න හදනවා කියලයි. මේ ආරවුලෙන් පස්සේ එතනින් යන පෝල්ව පේඩ්‍රෝ එක්කන් ගිහින් බ්‍රැන්ඩි බොන ගමන් අහන්නේ ඔයාට වික්ටෝරියාව කොච්චර වටිනවද කියලයි. මම ඔයාව එයාට යාළු කරලා දෙන්නම් කියද්දී ඒ යෝජනාවට සතුටු හිතුණු පෝල් සින්දු කිය කිය වික්ටෝරියාගේ ගෙදරට ගියාම ඇය එළියට ආවෙ නැති නිසා තරහෙන් එතනින් යනවා. ඊළඟ දවසේ අස්වැන්න මංගල්‍යදී වික්ටෝරියා ඇවිත් පෝල්ගෙන් සමාවිල්ලද්දී එතනට එන ඇල්බර්ටෝ හැමෝම ඉස්සරහා පෝල් හා වික්ටෝරියාගේ විවාහය ගැන කියනවා. ඔහු කියන්නේ මේ උත්සවය අතරදිත් මෙයාලා ආයෙමත් විවාහ වෙන්න ඕනේ කියලයි. මේක අහන පෝල් වික්ටෝරියාට ඇත්ත කියන්න තීරණය කළත් කියන්නේ නැහැ. ඒත් වික්ටෝරියා හැම දෙයක්ම ගෙදර අයට කියද්දී තාත්තා තරහෙන් පිට වෙලා යනවා. ඊට පස්සේ පෝල් එහෙන් යන්න තීරණය කරනකොට ඇල්බර්ටෝ මෙයාලා ගැන තරහ ගිහින් කල්පනා කර කර ඉන්නේ. පහුවෙනිදා පෝල් සෑන් ෆ්‍රැන්සිස්කෝ වල තියෙන ඔහුගේ ගෙදරට ගිහාම බෙටි ඇවිත් ඔහු නවත්තන්න හදද්දී වෙන පිරිමි කෙනෙක් ගේ ඇතුලේ ඉන්නවා දැකලා පෝල් තරහෙන් කෑ ගහනවා. එතකොට බෙටි කියන්නේ මම ඔයාට ඇත්ත කියන්නයි හිටියේ. මම ඔයත් එක්ක තියෙන සම්බන්ධය නීතියානුකූලව අත්හරිනවා කියලා ලියවිල්ලක් පෙන්නලා හැම දෙයක්ම ඔහුට කියලා සමාවිල්ලනවා. ඊට පස්සේ පෝල් කිසි දෙයක් නොකිය ඒ ලියවිල්ලත් අරන් යද්දී බෙටීට ඔහු ගැන දුක හිතිලා බලාගෙන ඉන්නකොට පෝල් ආපසු හැරිලා බෙටී දිහා බැලලා සතුටු වෙද්දී බෙටීට පුදුම හිතෙනවා. මොකද පෝල්ටත් ඕන වෙලා තිබුණේ බෙටීගෙන් වෙන් වෙන්නයි. ඊට පස්සේ පෝල් කෙලින්ම යන්නේ වික්ටෝරියාගේ ගෙදරටයි. පෝල්ව දකින ඇල්බර්ටෝට හොඳටම තරහ ගිහින් බනිද්දී ඔහු කියන්නේ මම වික්ටෝරියාට ආදරේ අපි තාම විවාහ වෙලා නැහැ කියලයි. ඊට පස්සේ ඇල්බර්ටෝ වහන්නේ ඔයා දන්නවද ඇය ප්‍රෙග්නන්ට් කියලා? ඒ දරුවා ඔයාගේ නෙමෙයි කියලා දැනගෙන ආදරය කරනවද කියලා අහන ගමන් තාත්තා පෝල්ට හොඳටම ගහනවා. මේ වෙලාවේ පෝල් වික්ටෝරියාට කතා කරනකොට ඇය ඇහැරිලා එතනට දුවගෙන එද්දී ඇල්බර්ටෝ ලන්තෑරුමක් පෝල්ගේ පැත්තට විසි කරනවා. ඊට පස්සේ ඒක ගස්වල වැදිලා මුළු වගාවම ගින්නට විනාශ වෙද්දී හැමෝම එකතු වෙලා ගින්න නිවන්න හැදුවත් ඒක කරගන්න බැරි වෙනවා. පහුවෙනිදා උදේ වෙනකොට මුළු වත්තම අළු ලා තියෙන හැටි දැකලා හැමෝම දුකින් ඉන්න අතරේ පෝල් එයාලගේ ශුද්ධ වූ පැරණි ගහ ගලෝගෙන ඇවිත් ඇල්බර්ටෝ අතට දෙනකොට ඔහුට ගොඩක් සතුටු හිතිලා කියන්නේ මේ ගහට තාමත් පණ තියෙනවා කියලයි. මේ කතාව අහපු හැමෝටම අපිට ආයෙමත් අලුත් ජීවිතයක් ලැබිලා කියලා සතුටු හිතෙනවා. ඊට පස්සේ ඇල්බර්ටෝ හැංගීම් බර වෙලා පෝල්ගෙන් සමාව ඉල්ලලා එතනදීම වික්ටෝරියාව විවාහ කරලා දෙනවා. ටික වෙලාවකින් මුළු නිම්නේම කොළපාටින් බැබලෙන්න ගනිද්දී පෝල් හා වික්ටෝරියා ආදරෙන් බදාගෙන සිප ගන්නකොටම කතාවත් දෙනින් ඉවර වෙනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා එතන තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම ඔයාලට හිතන දේ පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම ලස්සන movie එකක් අරන් තවත් දවසක හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.